අයිබෝන් අවිදු බිඳින විදුවතුලින් අද දවසේදී විදු ඔබට කියන්න කල්පනා කළේ සුපිරි වෙළඳසල්වලදී ඔබ නොදැනුවත්වම ඔබව අහුවෙන්නට පුළුවන් පුංචි වංචාවක් කියලා කියන්නටත් පුළුවන්. මේක සමහරක් විට ඔවුන් නොදැනුවත්ව අත්වැරදීමකින් සිදුවෙන දෙයක් වෙන්නටත් පුළුවන්. කොහොම වුණත් විදුවටත් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වුණා ඊයේ දවසේදී. ඉතින් ඒ නිසා විදු කල්පනා කළා ඔබවත් මේ පිළිබඳව දැනුවත් කරන එක හොඳයි කියලා. මීට කලින් සුපර් මාකට් ට්‍රික්ස් විදුගේ සෙග්මන්ට් එක තුලින් විදු සඳහන් කළා සුපිරි වෙළඳසල් වල තියෙන යම්කිසි ඔබ අහුවෙන්නට පුළුවන් දේවල් පිළිබඳව. හැබැයි ඒ දේවල් වලින් අහු නොවි කටයුතු කරන්න කොහොමද කියලා විදු ඔබට කිව්වා. දැන් මේ දවස්වල එක්තරා සුපිරි වෙළඳසලක ප්‍රොමෝෂන් එකක් තියෙනවා. එහෙමත් නැත්නම් මිල අඩු කිරීමක් තියෙනවා. එක්තරා ප්‍රසිද්ධ චීස් වර්ගයකට තමයි මේ මිල අඩු කිරීම තියෙන්නේ. දැන් විදුත් ඊයේ දවසේදී මේ චීස් වර්ගය මිලට ගත්තා. ඒත් එක්ක තවත් බඩු රසක් මිලට ගත්තා. අවසානයේදී දැන් අපි සාමාන්‍යයෙන් සුපිරි වෙළඳසලක හරි ඕනෙම වෙළඳසලක බඩු මිලදී ගත්තාම අපිට සාමාන්‍යයෙන් දල අවබෝධයක් තියෙනවා. මේ සඳහා වැය වෙන මුදල මෙන්න මෙච්චරක් කියලා අපේ හිතේ දල අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ අවබෝධයත් එක්ක අවසානයේදී එකතු වෙච්ච බිල තරමක් වැඩි බව පෙනුන නිසා විදු කල්පනා කළා නැවත වතාවක් මේ බිලේ මුල ඉඳලම අපි ගත්ත බඩු භාණ්ඩ සහ ඒවයි මිල ගණන් පිළිබඳව සලකා බලන්න. ඉතින් එහෙම බිල පරීක්ෂා කිරීමේදී විදුට දැක ගන්න හම්බ වෙච්ච කාරණේ තමයි මේ අර ප්‍රොමෝෂන් එකක් තියෙන, එහෙමත් නැත්නම් මිල අඩු කරලා තියෙනවා කියපු චීස් වර්ගයට අදාළ මිල අඩු කිරීම විදුට ලැබිලා තිබුණේ නැහැ. ඉතින් විදු කල්පනා කළා සමහර විට මොකද මේ ප්‍රොමෝෂන් එක පටන් ගත්ත දවස තමයි ඊයේ. ඉතින් සෑහෙන 30%ක මිල අඩු කිරීමක් එහි දකින්නට තිබුණා. ඉතින් දැන් ඒක නිසා සමහර විට මේ සිස්ටම් එකේ එහෙමත් නැත්නම් මේ පද්ධතියේ මෘදුකාංගයේ වෙච්ච යම්කිසි දෝෂයක් නිසා වෙන්නට ඇති කියලා විදු කල්පනා කළා. කල්පනා කරලා මේ අදාළ වෙළඳසැලේ සේවිකාවට විදු මේ පිළිබඳව කිව්වා. කිව්වහම සාමාන්‍යයෙන් නම් දැන් සුපිරි වෙළඳසැලක වෙන්නේ මේ පාරිභෝගිකයා කියන දේ පිළිබඳව ඔවුන් නැවත විමසීමක් කරනවා. මේ බිල පරීක්ෂා කිරීමක් කරලා තමයි ඔවුන් අදාළ ක්‍රියාමාර්ග ගන්න. හැබැයි මේ සේවිකාවට කියපු ගමන්ම ඇය දැනගෙන හිටියා මේ වගේ වැරද්දක් වෙන්න පුළුවන් කියලා. ඇය කිසිම විමසීමක් කළේ නැහැ, බිලාපහු පරීක්ෂා කළේවත් නැහැ. මේ අදාළ චීස් වර්ගය නේද කියලා ටක් ගාලා ගිහිල්ලා ඒ අදාළ කළමනාකාරතුමාගේ අත්සනක් ලබාගෙන විදුට අවශ්‍ය ආකරණ ආපහු මුදල ලබා දුන්නා. හැබැයි එතනදී විදු ඇයගෙන් ඇහුවා ඇයි මේ වගේ දෙයක් උනේ කියලා. ඒ විමසීමේ හඬපටේ ඔබට අහන්න පුළුවන්. මේක ඇත්තටම ඔවුන් හිතාමතා කරපු දෙයක්ද කියලා අපිට හරියටම චෝදනා කරන්න බැරි නිසා ඒ වෙළඳසැලේ දර්ශන අපි ඔබට පෙන්වන්නේ නැහැ. මේ හඬපටේ අහන්න. එතනදී ඇය සඳහන් කළේ මේ චීස් වර්ගයට කෝඩ් දෙකක් තියෙනවා. මේ කෝඩ් දෙකෙන් එක කෝඩ් එකකට තමයි ප්‍රොමෝෂන් එක හම්බ වෙන්නේ කියලා. දැන් ඒකෙන් පෙනී යන්නේ ඒ වෙළඳසැලේ කවුන්ටරේ ඉන්න සේවිකාවට අමතක වුණොත් හරි කෝඩ් එක ගහන්න පාරිභෝගිකයාට අදාළ වට්ටම ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් නම් අපි දන්න විදිහට මේ පද්ධතිවල සිදුවෙන්නේ ඒ අදාළ වෙළඳ ආයතනයේ කාඩ්පත සහ කාඩ්පත තිබෙන පාරිභෝගිකයෙක් අදාළ ප්‍රොමෝෂන් එක තියෙන භාණ්ඩය මිලදී ගත්තා නම් ඔටෝමැටිකලි ඒ වට්ටම බිලට ඇඩ් වෙනවා. ඉතින් නමුත් එහෙම දෙයක් සිදුනේ නැහැ. මෙතනදී ඇය සඳහන් කළේ කෝඩ් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රොමෝෂන් එකට එක කෝඩ් එකකුත් ප්‍රොමෝෂන් නැති කියලා තවත් කෝඩ් එකකුත් තියෙනවා කියලා. හැබැයි දැන් එකම භාණ්ඩයට නම් මේ ප්‍රොමෝෂන් එක තියෙන්නේ කොහොමද, මේ විදිහට කෝඩ් දෙකක් තියෙන්නේ කියන එකත් ප්‍රශ්නයක්. ඉතින් විදු ඔබෙන් ඉල්ලන්නේ ඔබ පාරිභෝගිකයන් විදිහට භාණ්ඩ මිලදී ගත්තාම ඔබ මිලදී ගන්න භාණ්ඩවල බිල පිළිබඳව සැලකිලිමත් වෙන්න, මේ බිලට අදාළ වට්ටම් ඔබට ලැබිලා තියෙනවාද කියන කාරණේ පිළිබඳව නැවත වතාවක් සැලකිලිමත් වෙන්න. මොකද අපි දන්නවා යම්කිසි ප්‍රොමෝෂන් එකක් තියෙනකොට පාරිභෝගිකයන් නිරන්තරයෙන්ම පෙළඹෙනවා මේ විදිහට මිලදී ගැනීම කරන්න. හැබැයි අවසානයේදී ඔවුන් බඩු ගොඩක් මිලට ගත්තාම ඔවුන් අවසානයේදී චෙක් කරන්නේ නැහැ මේකේ මේ අදාළ වට්ටම් ලැබිලා තියෙනවද, හරි ගානද තමන්ට වැය වෙලා තියෙන්නේ, මේ වගේ දේවල් චෙක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා විදු ඔබට කියන්නේ මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා. සමහර විට මේක ඔවුන්ට අත්වැරදීමකින් වෙන දෙයක් වෙන්නටත් පුළුවන්. සමහර විට එහෙම නොවන සමහර සුපිරි වෙළඳසැල් වල භාවිතා කරන අලුත්ම ට්‍රික් එකක් වෙන්නටත් පුළුවන්. මේක යම්කිසි පාරිභෝගිකයෙක් විමසීමක් කළොත් පමණක් මේ වට්ටම ලබා දෙනවාද කියන්නට දන්නෙත් නැහැ. අපිට එහෙම චෝදනාවක් කරන්න බෑ. නමුත් අපි කළ යුතු දේ පාරිභෝගිකයන් හැටියට අපේ වගකීම තමයි අපේ මුදල් පසුම්බි අපි වියදම් කරන මුදලට අදාළ සේවාවන් ඔවුන්ගෙන් ලබා ගැනීම. ඒ වගේම තමයි සමහර වෙලාවට කෙනෙක්ට හිතුනොත් මේ බිලේ චෙක් කරලත් සමහර වෙලාවට සමහරුන්ට හිතෙන්න පුළුවන් නෑ මේ ගැන විමසන්න අවශ්‍ය නෑ, නිකන් ලැජ්ජ වෙන්න වෙයි, ඔය වගේ දේවල් හිතෙන්න පුළුවන්. නමුත් පාරිභෝගික ඔබේ අයිතියක්, ඔබේ
ගෙවන මුදලට සරිලන සේවාවන් ලබා ගැනීමේ නිසා ඒවගේ ගැටලු සහගත තැනක් බිලක පැනනැගුණොත් ඒ විමසීම කරන්නටත් අමතක කරන්න එපා. ඒ වගේම විමසීම කරන්නට බය වෙන්නටත් එපා. එය පාරිභෝගිකයන් වශයෙන් ඔබේ තියෙන අයිතියක්. ඉතින් ඔන්න ඔය කාරණේ තමයි විදූට අද දවසේදී ඔබට කියන්න අවශ්‍ය වුණේ. සුපිලි වෙළඳ සල්වල තියෙන තවත් මේ වගේ ට්‍රික්ස් ගැන දැනගන්න ඕන නම් විදූගේ පේජ් එකේ පල්ලෙහා තියෙනවා සුපර් මාකට් ට්‍රික්ස් කියලා. ඒ සෙග්මන්ට් එකත් බලන්න. ඉතින් අපි ඔබට කියන්නේ පාරිභෝගිකයන් හැටියට ඔබේ අයිතිය සුරකින්න ඔබ කටයුතු කරන්න. තමන්ගේ ආරක්ෂාව තමන් සල්ස ගන්නවා කියන්නේ තමන් විමසිලිමත් වුණොත් තමන්ට මේ අනුන්ගේ ගැටවලට අහු නොවි ජීවත් වෙන්නට හැකියාවක් දෙන. ඉතින් සමාජයේ තියෙන මේ වගේ දේවල් ගැන විදු ඔබ නිතරම දැනුවත් කරන්න සූදානමින් ඉන්නවා. සමාජය ගැන හරි විදිහට දකින්න විදුගේ පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න කාරණේ කියන කාරණයක් අපි ඔබට කියනවා. ඒත් එක්කම ඔබට මතක් කරන්න ඕනේ දෙයක් තියෙනවා. විදුගේ යම්කිසි අඩුපාඩු තියෙනවා නම් එහෙමත් නැත්නම් විදු කතා කළ යුතු කියලා හිතන තව මාතෘකා ඔබට හිතෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙමත් නැත්නම් විදු පේජ් එකට ඉන්බොක්ස් කරන්නත් අමතක කරන්න එපා. විදු එක රැඳිලා ඉන්න කියන මතක් කිරීමත් ආදරෙන් විදු ඔබට කරනවා. එහෙමනම් තවත් දවසක මේ වගේ දෙයක් එක්ක සමාජයේ තියෙන ඇත්ත තත්වයක් එක්ක එහෙමත් නැත්නම් ඔබේ දැනුමට යමක් එකතු කරන දෙයක් එක්ක විදු ඔබව හම්බ වෙන්න සූදානම් ඉන්නවා. එතකල් ආයිබෝන්.